අයහපත් කාලගුණ තත්ත්වයේ සමග දිවයිනේ ප්‍රදේශ රැසක ආපදා තත්ත්වයන් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා. අකුණුසැර වැදීමකින් 15 සැවැරදි පාසල් සිසුවෙකු මිය ගිය පුවතක් අඟරුවාතොට බටගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා. අකුණුසැර වැදීමෙන් තුවාල ලැබූ දරුවා ගල්පාත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මිය ගොස් ඇත්තේ. අකුණුසැර වදින අවස්ථාවේ පාසල් සිසුවා සිය නිවසේ ආලින්දේ රැඳී සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෑතරියේ පස්වරුවේ හාලියල නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් තරුණියන් දෙදෙනෙකුටද දිවි අහිමි වුණා. මෙලෙස ජීවිතක්ෂයටපත් වුණේ හාලියල උඩුවර කැන්දගොල්ල ප්‍රදේශයේ පදිංචි තරුණියන් දෙදෙනෙක්. ඕනෑම අයකට යම් ප්‍රශ්නයක් තිබේ නම්, ඔය යම් හදිසි ආපදා තත්ත්වයක් ඇති වෙන නම්, ආපදාකලම මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයට අමතන දෙක අපි ඉල්ලා සිටිනවා. නාවලපිටිය ප්‍රදේශයට ඇදහැරෙනු අධික වර්ෂාවත් සමග දිරා ගිය කොස් ගසක් කඩා වැටීමෙන් වෙළඳ සංකීර්ණයක පිහිටි නිවාස දෙකකට සහ වෙළඳ සැලක ගබඩාවකට අලාභහානි සිදු වී තිබෙනවා. එකයිකු මින්තුවල් ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. රත්නපුර සහ එලපාත ප්‍රදේශවල මේ වන විට සුළු ගංවතුර තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. එලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අයත් පහත් බිම් අතුරු මාර්ග මෙන්ම ප්‍රධාන මාර්ගද ජලයෙන් යටව ඇත්තේ මෙලෙසින්. කලුගඟ ඉහළ ප්‍රදේශවලට වර්ෂාව පතිත වීමෙන් කලුගඟේ ජල මට්ටමද ඉහළ ගොස් තිබෙනවා. කලුගඟේ ජල මාපකයේ ජල මට්ටම මීටර 6.2ක් ලෙස අද උදෑසන සටහන්ව තිබුණා. ये रात्री गाल प्रदेश दहलू अधिक वर्षापतने हेतु गाल नगरे मार्ग रसा जालेन याटो पैवतिया මෙතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ සීලෝගම ප්‍රදේශයේට පස්කන්දක් සමග විශාල ගල් පර්වතයක් පෙරලීම හේතුවෙන් පෙරේදා රාත්‍රියේ සිට වසා දෙමුණු එම මාර්ගයේ එක් මන් තීරුවක් ඊයේ රාත්‍රියේ සිට නැවත විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය නිලධාරීන් පියවරගෙන තිබෙනවා. ජලවිදුලි උත්පාදනයේට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල් රී ජලාශයේ ඊයේ මැදම රාත්‍රියේ සිට වාන් දැමීම ආරම්භ වී ඇති බව එම ජලාශයේ බහිර ඉංජිනේරුවරයා පවසන වසර 3කට පසු කාසල් රී ජලාශය මෙලෙස වාන් දැමීමට ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ. එම ජලාශයේ ගේට්ටුවකින් අඟල් 2ක්මාර බැගින් ගේට්ටු 13කින් ජලය වාන් දමන බවයි ඉංජිනේරුවරයා කියා සිටියේ. එම ජලාශයේ වාන් දැමීමත් සමග ඊට පහලින් පිහිටි විමල සුරේන්ද්‍ර ජලාශයේද වාන් දැමීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. මේ හේතුවෙන් කැලණිගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෞසාකලේ ජලාශයේ ජල මට්ටමද පිටාර මට්ටමට අඩි 3ක් ආසන්න වී ඇති බවත් ජලාශ දෙකේම ජල මට්ටම් ඉහළ ගොස් ඇති නිසා විමල සුරේන්ද්‍ර කැනියොන් ලක්ෂපාන නවලක්ෂපාන පොල්පිටිය යන ජලවිදුලි බලාගාරවල ජලවිදුලි උත්පාදනයේ උපරිම ධාරිතාවෙන් සිදු කරන බවත් විදුලි බලාගාර ඉංජිනේරුවන් සඳහන් කළා. වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් නඩත්තු කරන ජලාශවල ජල මට්ටම් දල වශයෙන් 70%ක් ඉක්මවූ මට්ටමක පවතිනවා. මහවැලිය අධිකාරිය විසින් නඩත්තු කරන ජලාශවල ජල මට්ටම් දල වශයෙන් 80% महावेली सी कलापेट आयात गिरांदुर कोटे उल्हिटी रत्किंद महावेली जलाशय वान द्रुटु हतरें तुनाक विवृत ग्रति बेनवा जलाशय कोटुवी सिटी वनाली रंचुवक दिवी बेरा गेनीमट जलाशय पिहिनन आकारेद अप वार्ता करुगे कैमरावे मेलेस सटहन्व तिबुना හෙටින් පස්සේ සවස් ජාමේ හෝ රාත්‍රී කාලයේ ඇති වෙන වැසි සත්ත්වයේ තිබ්බට ප්‍රමාණාත්මකව ක්‍රමයෙන් අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ කටයුතු ඊයේ දිනේ බදුල්ල දක්වා ධාවනය වූ සියලුම දුම්රියන් සහ බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වූ සියලුම දුම්රියන් ගමනාන්තයට නියමිත පරිදි ළඟා වීමට නොහැකි වුණා. මේ හේතුව නිසා අද දින උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු නානුවේ දුම්රිය ස්ථානයට පමණක් සීමා කිරීමට කටයුතු කරලා තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.